සසංකට ජීවිතය ගැන එක එක දේවල් හිතෙන්න ගන්නවා. මෙච්චර කාලයක් තමා ජීවිතය ගැන මොනවත් හිතලා නෑ කියලා සසංකට දැනුණා. අවුරුදු 7-8කට ආසන්න කාලයක් විදේශ රටක හොඳම විශ්වවිද්‍යාලයක ඉගෙනගෙනත් අද සසංකට හිතෙන්නේ ජීවිතය ගැන තමා මොනවත්ම ඉගෙනගෙන නෑ කියලා. ඒත් අසංක කොච්චර පිටරට ඉගෙන ගත්තත් සමහර දේවල් එයාලට තේරෙන්නේ නෑ. පොත්වල දැනුමින් විතරක් ව්‍යාපාර කරන්න බෑ. ඒකට ඉවක් කියලා දෙයක්ත් තියෙන්න ඕනේ. වන්දනා එද්දි කියූ දේවල් ඔහුගේ දෙසවන් අතර දෝංකාර දෙනවා. මෙච්චර බිස්නස් හදපු සර් තාම කන්නේ රතු කැකුළු ඉන්දියාප පහකුයි කිරි හොදි ටිකකුයි. කොටින්ම සර්ගේ කේක් කම්පැනියේ හදන කේක් කෑල්ලක්වත් රහ බලන්න සර්ට බෑ. සසංකට පුදුම හිතුණා. තමාව හදපු තමාගේම තාත්තා ගැන මේ තරම් දේවල් තමා දන්නේ නෑ නේද කියලා සසංකට හිතුණා. ජීවිතයෙන් කොච්චර ඈත් වෙලාද දුරස් වෙලාද කියලා සසංකට හිතුණා. අද ඒ කෙල්ල තමාව තමාවුන් අහසින් බෝල් පොළවට දඩස් ගාලා ඇදලා දැම්මා කියලා සසංකට හිතුණා. ඒත් ඒ චුට්ටි ඒ කෙල්ල කරේ කොච්චර ආදරයකින්ද? ඒ ලෙංගතුකම සසංකගේ හදවතට පපුව ඇතුලේ කෝච්චියක් යනවා වගේ දැනුණා. අනේ පව්, මං කියන්නද අද රැට ඉන්දියාප්ප කන්න? ආ, මේ මාළු හොදි පරිප්පු ඉන්දියාප්පයි තියෙනවා, ගිහින් කන්න. සසංකට ඒ වචන සිහි වෙත්ම ඔහුට බැලුනේ ඔහු අතේ තිබ්බ නිල් පාට ෂොපින් බෑගය දිහා. ඒ කෙල්ල මේ ඉන්දියාප්ප මුල තමාට දුන්නේ කොච්චර පිවිතුරු පිරිසිදු හැඟීමකින්ද කියලා සසංක දන්නවා. ඒත් ඇය දන්නේ නැහැ අද මේ පුංචි ඉන්දියාප්ප මුල දුන්නේ මේ රන්තරු කේක් නිෂ්පාදන ආයතනයේ හිමිකරුගේ එකම පුතාට කියලා. ඔහුට මේ ඉන්දියාප්ප මුල වඩාත් වටින්නේ ඒකයි. මේ ජීවිතයේ ඔහුට බොහෝ දේවල් ලැබී තියෙනවා. දසදහස් ගණන් වටිනා තෑගි ලැබී තියෙනවා. ඒත් ඒ සියල්ල ලැබුණේ සල්ලිකාරයෙකුගේ පුතෙකුට. සසංක කියන කොල්ලට නෙමේ. ඒත් අද වන්දනා පුංචි මිරිස් මාළු හොදි බෑග් එකකුයි පරිප්පු බෑග් එකකුයි එක්ක ඉන්දියාප්ප මුලක් දුන්නේ ඒ සල්ලිකාරයාගේ පුතාට නෙමේ. ඔහුට මේ ඉන්දියාප්ප මුල මේ තරම් වටින්නේ ඒ නිසයි. සසංකට දැන් බයක් දැනෙන්නේ එක දෙයක් ගැන පමණයි. ඒ තමා රන්තරු කේක් නිෂ්පාදන ආයතනයේ අනාගත උරුමකාරයා බව මේ කෙල්ල දැනගනි කියලා. එහෙම වුණොත් මේ අහිංසක පිවිතුරු යාළුකම නැති වෙන්න පුළුවන් කියලා ඔහුට දැනෙනවා. සමහර ගෑනු සල්ලිවලට පෙරේතයි. ඒත් අවංක ගෑනු සල්ලිවලට බයයි. සසංක බස්රියෙන් බැහැලා අන්ධකාර වී තිබූ පාසල් මාවත දිගේ ඇවිදගෙන ආවේ සෑහෙන කල්පනාවකින්. අද ඔහුට ඔහු ගැනම ලොකු සැනසීමක් දැනෙනවා. ඒ සැනසීම ආවේ කොහොමද කියලා ඔහු දන්නේ නැහැ. පාසල් පටුමග දිගේ ඇවිදගෙන ආ සසංක විශාල ගේට්ටු දෙකක් දැමු සුදු කුළුණු දෙක මැදින් විසල් ගෙමිදුරට පිවිසුනේ තමාටම සිනාසෙමින්. ජීවිතයක් උඩ සල්ලි තියෙන එකයි සල්ලි උඩ ජීවිතයක් තියෙන එකයි දෙකක් කියලා ඔහුට හිතුණා. පාගමනින් ගෙමිදුරට පිවිසි අයියා දිහා සසංකා බලා උන්නේ හරි පුදුමයෙන්. ඇය එතෙක් වෙලා ඇයාට තිබූ ජංගම දුරකථනේ ක්‍රියාවිරහිත කරලා මිදුලට බැස්සේ ලොකු පුදුමයකින්. චූටි අයියේ, ඇයි මේ තරමක කොටසායට සැහැල්ලු ටී ෂර්ට් එකක් ඇඳගත් හුරතල් කෙල්ලව දකිද්දි සසංක ඇගේ කරට අතක් දාගත්තා. ඇයි බබා, මුකුත් නෑ. සසංක කිව්වේ හරි සතුටින්. තමන් පයින් ආපු එක නංගීට ප්‍රශ්නයක් කියලා ඔහු දන්නවා. මුකුත් නැති වෙන්නේ කොහොමද? ඔයා ආවේ කොහොමද? මගේ පරණම වාහනේ. මේ තියෙන්නේ ඔටෝජියල්. පෙට්‍රල් ඕනෙම නෑ. ඔහු තම දෙපාවලට අත තියලා සිනාසෙමින් කිව්වා. සසංකා සසංකගේ බඩට ගැහුවේ සිනාසෙමින්මයි. ඇත්තටම චූටි අයියේ, මොකේද ආවේ? මහරගම ඉඳලා බස් එක යාවා.
හෝල් ටිකේ ඉඳලා පයින්නාවා. ඇයි එහෙම කළේ? අපි ජීවිතේ හැම දෙයකටම පුරුදු වෙන්න ඕනි බබා. එතකොට ජීවිතේ ලේසි. අද මොනම වෙලාද මන්දා? මේ රටේ ඉඳලා ආවේ ඊයේ පෙරේද? ඇවිත් මෙහේ බස්වල යනවා. මං බබාගෙන් බඩුවක් අහන්නද? හා අහන්න. සසංකයි සසංකයි මිදුලේ තිබූ බංකුව උඩම වාඩි වුණා. පුංචි මහත්තයා මොනාද බොන්නේ? අපි පියදාස මාමේ ප්ලේන් ටියක් බොමු. පුංචි මහත්තයා දොඩම් හදලා තියෙනවා. එපා පියදාස මාමේ ප්ලේන් ටියක් හොඳයි. ලංකාවට ආවට පස්සේ අයියට මොනව හරි වෙලා කියලා සසංකාට හිතුණා. ඒත් මේ දවස් ටිකට මොනව වෙන්නද? මොනවද මගෙන් බඩුවක් අහනවා කිව්වේ? ඒකත් අමතකුණා. දැන් බබා හිතන්න බබාට කොල්ලෙක් ඉන්නවා කියලා. සසංක එහෙම කියද්දී නම් කෙල්ලගේ මූණ තොරණක් වගේ පත්තු වුණා. දැනටමත් ඉන්නවද දන්නේ? මේකි පොඩිකමට සෙට් කරගෙන ඇති. අනේ නෑ, අපි හරි අහිංසකයි. අහිංසක කෙල්ලන්ට තමා කොල්ලෝ කැමති. අයියා එහෙනම් අහිංසක කෙල්ලෙක්ව අල්ලගෙන ඇති. සසංකට විදුලියක් කෙටුවා වගේ සිහි වුණේ වන්දනාගේ මුහුණ. ගැහැණියකගේ මුහුණේ තියෙන්න ඕන හැම පින්බර බවක් මේ මුහුණේ තිබුණා. මොකද ඒක කිව්ව ගමන් නිම්මුණේ? නෑ මොකුත් නෑ. රට හිටපු කෙල්ලව මතක් වුණාද? රටනම් කෙල්ලෝ හිටියා බබා, ඒත් මට හිටියේ නෑ. ඉතින් දැන් ඔයාගේ කොල්ලා යන්නේ බස් එකේ. එතකොට ඔයා යා එක බස් එකේ යනවද? නැත්නම් මෙයාව ඔයාගේ කාර් එකේ දාගෙන යනවද? සසංකාට එකවරම පිළිතුරු දෙන්න තරම් ඒ අමාරු ප්‍රශ්නයක් වුණා. ඇය එවැනි දෙයක් ගැන කවදාවත් හිතලා තිබ්බේ නැහැ. එයා කතා කළොත් යන්න වෙනවා තමා. කතා කළත් නොකළත් බබාට යන්න වෙනවා. ආදරය කරන කෙනාව කණෙන් අල්ලලා අපි ගාවට ගන්න බෑ. අපිටත් එයා ළඟට යන්න වෙනවා. සසංකා හරි හැඟීම් බරව හූ මිටි තිබ්බා. ඇයි චූටි අයියා එහෙම දෙයක් කිව්වේ? ඒක හිතන්න එපා, මං නෙමේ කිව්වේ. කෝ තාත්තා? ඇතුලේ ඉන්නවා. ඔයා වොෂ් එකක් දාගෙන චේන්ජ් එකක් දාගන්න, අද පාටියක්නේ. සසංකා එවිටයි දැක්කේ මෙතෙක් වෙලා සසංකගේ අතේ තිබ්බ පුංචි පාර්සලය. මේ මොනාද චූටි අයියේ? කෙල්ල අරගෙන දුන්නේ ඉන්දියාප්ප පාර්සලේ දිහා ඔහු බලා වුණා. මේ පොඩි බඩුවක් බබා, මං යනවා චේන්ජ් එකක් දාගන්න. සසංක කාමරයට ගිය ගමන් මේසේ උඩ තබාගෙන ඉන්දියාප්ප පාර්සලේ දිගෑරියා. ඔහු පුටුවක් ඇදගෙන ඉන්දියාප්ප ටික උඩින් මිරිස් මාළු වදි ටිකකුයි පරිප්පු ටිකකුයි දමා ගත්තා. මේ ඉන්දියාප්ප මුල විසි කරන්න ඔහුට හිතුනේ නෑ. ජීවිතේ ප්‍රථම වරට කෙල්ලෙක් ආදරයෙන් කරුණාවෙන් තමාට පිරිසිදුව දුන් දෙයකට එහෙම කරන්න ඔහුගේ හිත ඔහුට ඉඩ දුන්නේ නෑ. අද සාදය නිසා තාත්තාත් එක්ක ව්‍යාපාරය ගැන කතා කරන්න බෑ. ඒත් හෙට පාන්දරම ඒ ගැන කතා කරන්නට ඕන කියලා සසංග හිතාගත්තා. ටික දවසක් යනකල් තාත්තාට ෆැක්ටරියට එන්න එපා කියන්නටත් ඔහු හිතාගත්තා. මේ හැම දෙයක්ම මැදින් සසංකට සිහි වෙන්නේ කෙල්ලගේ මූණ. පව්, දැන් ගිහින් ඉන්දියාප්ප කනවා ඇති. ඔහු ඇය ගැන එහෙමයි හිතුනේ.